ගරු මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි දවස් දෙකක් පුරාවට මේ සභාවේ දීර්ඝතම විවාදයක් දැන් අවසාන මොහොතට එළඹිලා තියෙනවා විපක්ෂයෙන් අවසාන කතාව කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා මේ විවාදය පාදක වෙන්නේ අපේ රට අන්තශෝචනීය තත්ත්වයක තියෙන වෙලාව කියන කාරණාව ඔබතුමිය හොඳින්ම දන්නවා එකපසකින් මේ රටේ ඩොලර් නැතිකම නිසා අත්‍යවශ්‍ය තත්ත්වය අනෙත් පසෙන් රාජ්‍ය ආදායම දේශීය ආදායම බින්දුවට පල්ලේ හටම වැඩිලා රුපියල් නැතිවීම තුළ ඇතිවෙච්ච තත්ත්වය. දැන් මේ තත්ත්වය මේ ගෙවිච්ච දශක හතරක ආසන්න කාලයක් අපේ රටේ ආර්ථික වැරදි ආර්ථික ප්‍රතිපත්තිය තුළ ඒ වගේම දේශපාලන කළමනාකරණය තුළ නිලධාරී කළමනාකරණය තුළ වෙච්ච හානියක් තමයි අද දවසේ අපි මේ භුක්ති විඳින්න තියෙන්නේ. මීට හරියට මාස 13කට කලින් ඒ හානිය උච්චම ස්ථානයට ගිහිල්ලා 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා 13 වෙනිදා මේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් කරා. අපි මේ බංකොලොත් රාජ්‍යයක ඉඳලා මේ බංකොලොත් භාවයෙන් ගොඩේම සඳහා සියලු දෙනාම කතා කරන වෙලාවක තමයි මේ වගේ යෝජනාවක් මේ පාර්ලිමේන්තුවේ දවස් දෙකක් තුළ කතා කරන්න සිද්ධ වෙන්නේ. ඉතාමත් ඛේදනීය අවාසනාවන්ත ශෝචනීය නිന്ദා සහගත අවස්ථාවක්. දැන් මේ යෝජනාව තුළ කතා ගන්න මොන කාරණාවද? මේ යෝජනාව ගේන කොටත් ඊයේ මතුවෙච්ච කාරණා ගණනාවක් නිසා මම විශ්වාස කරනවා අපේ රටට හිමි වෙන්න තියෙන මුදලක් කුමන හෝ ආකාරයකින් අහිමි වෙන්න අපේ මේ යෝජනා සාකච්ඡාවේ මතුවෙන කාරණා බලපානවා නම් ඒ පෞරප නීති වල නඩු වලට යම් හානියක් වෙනවා නම් අගතියක් වෙනවා නම් ඒවා නැතුව යම් දේශපාලන කාරණා සහ යම් කාරණා ප්‍රමාණයක් විතර කතා ගන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ කතා කරන කාරණාව සිද්ධ වෙන්නේ අපේ රටේ මේ ප්‍රවදිච්ච ඛේදනීය තත්ත්වයත් එක්ක එකපසකින් ඩොලර් අනිත් පසෙන් රුපියල් අහිමි වෙච්ච වකවානුවක් තුල මෙවැනි වකවානුවක් තුල මේ රටේ පුරවැසියාගේ කාර්යභාරය පුරවැසියා කිවම බලධාරියා නිලධාරියා සමස්ත පුරවැසියාගේ කාර්යභාරය රට වෙනුවෙන් යම් කැපකිරීමක් කරලා මේ රට ගොඩනැගීම සඳහා වන දායකත්වය ලබා දෙන්න. ඒකද පක්ෂ දේශපාලනයෙන් පැත්තකින් තියලා වෙන්න ඕන දෙයක්. දැන් අද දවසේ සිද්ධ වෙන්නේ මේ කාරණාව සහ සමස්ත ප්‍රස්තුත කාරණා දිහා බැලුවම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීමේනේ දැන් මෙච්චර ව්‍යසනයක් වෙද්දිත් මේකනුත් ගේම් ගහන කණ්ඩායමක් කල්ලි ප්‍රමාණයක් තියෙන බව පේන්න තියෙනවා. මේ එක්ස්ප්‍රස් පර් නල්කාව ගැන මම වෙනම එන්නම් ඊට කලින් කරුණා කාරණාවක්. අපේ රටේ අපනයන ආර්ථිකය රැඳෙන්නේ අපනයන කෘෂි නිෂ්පාදනත් එක්ක. දැන් පහුගිය කාල පරිච්ඡේදයේ අපිට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම අපේ අපනයන භෝගයන් ප්‍රති අපනයනයේ කිරීම හරහා මේ රටේ නිෂ්පාදකයාට කුසල නිෂ්පාදකයාට ගොවියට හිමි වෙන්න ඕන ඒ භාගය කොටස අහිමි වෙමින් තියෙනවා බරපතල ඉදිරියේ මේ කාල සීමාව තුළ ඒ ප්‍රති අපනයන ක්‍රියාවලිය තුළ බරපතල ඛේද වාචකයක් එක වශයෙන් ගම්මිරිස් ටික කුරුඳු ටික කරුංග ටික තේ ටික මේ සියල්ල ප්‍රති අපනයනයේ කිරීම තුළ අපේ රටේ ඒ අපනයන ආදායම සම්පූර්ණයෙන්ම බරපතල ඛේදනයේ තත්ත්වයට වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අර්බුදය තුළ කරුංග කියනුත් ගේම ගහන තත්ත්වයට මේ රටේ ඇතම් පුද්ගලයන් පාලකයන් පත් වෙලා තියෙනවා. අනිත් පැයෙන් බැලුවම මිලදී ගැනීම ක්‍රියාවලිය තුළ මේ පාර්ලිමේන්තුව තුළ දීර්ඝ සංවාදයක් සිද්ධ වුණා තෙල් පිළිමද කාරණා මේක ඇත්ත නැත්ත යුක්තිය මම දන්නේ නැහැ. හැබැයි මේවා එහෙම වෙනවා නම් ඒවට අපේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් කියන්නේ සහ ගහන අපරාධ මේ ආත්මේ පරිසම් දෙන අපරාධ මේ අපරාධ වංචා සියල්ල පිළිබඳව යම් මිනිස්සයක් නිශ්චයක් සිද්ධ විය යුතුයි. ලෝගින් ඉන්නවා ස්පිතාල වල බෙහෙත් ටික බොන්න විදියක් නැතුව බෙහෙත් ප්‍රමාණය නැතුව පිළිකා රෝහල අපේක්ෂා රෝහල අද බරපතල ඛේදින තත්ත්වයක් පෞද්ගලික අංශයේ රෝහල් පද්ධතිය යම් ප්‍රමාණයක් ශක්තිය ක්‍රියාත්මක කරනවා රාජ්‍යාංශයේ සමස්ත රෝහල් පද්ධතියම අද ලෙඩ්ඩු බවට පත් වෙලා රෝහල් පද්ධතිය ලෙඩ වෙලා එහෙම තියෙද්දි බෙහෙත් වලිනුත් බෙහෙත් ගානායන කිරීම තුලත් අපට හම්බෙච්ච ණයටකින් බෙහෙත් ටික ගේන වෙලා වෙනුත් ඒකෙනුත් ගේම ගහන සංස්කෘතියක් තියෙන්නේ දැන් ඒ අවස්සේ තමයි අස්පනා පිට හොරකම් පේන මේ එක්ස්ප්‍රස් බර්ල් නෞකාව සම්බන්ධ සිද්ධිය මේ පාර්ලිමේන්තුවේ සමාජයේ කතා වෙන්නේ දැන් අවුරුදු දෙකකට කලින් සිදුවෙච්ච මේ සිදුවීම මේ සිදුවීම පිටපස්සේ සිද්ධි කාරණා ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ අවස්ථා ගන්නයි කතා කරා මම මේ කුණුකරට ඒ කුණුවලට වැටෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කතාව තුල ආණ්ඩු පක්ෂ විපක්ෂ යම් යම් පුද්ගලයන්ට සහ අයට ඇඟල දික් කරනවා විපක්ෂ අය ආණ්ඩු පක්ෂ ඇතම් අයට දික් කරනවා දැන් මේ අතරමැද ඉන්න අපිට තේරෙන්නේ මොකාද හොරකම් කරලා තියෙන්නේ කියලා පේන්නේ නැහැ හැබැයි එක දෙයක් පැහැදිලි මේ ක්‍රියාවලිය තුළ මොක්කු හරි හොරකම් කරලා මේ විනාශය කරමින් තියනවා කරලා තියනවා කියන කාරණාව ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ දැන් විවාදයේ දවස් දෙකක් කරලා චන්දවීම සීමා මොකක්වත් ඇත්තේ නැහැ අදින් පස්සේ සභාවතෝ සතුටින් විසිර යනවා නම් මේ සාජාතිර කරන සහ ගහන අපරාධයක් ඒක සාකර මූලාසනාරූඪ මන්ත්‍රීමේනේ මේ පාර්ලිමේන්තුවේ කතා වෙච්ච ආකාරයට මේ සිදුවීම් සම්බන්ධව අධිකරණ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා වන්දි ලබා ගැනීම සහ ඒ අපරාධ නීතිය යටතේ යම් සිදුවීම් ගණනාවක් සිද්ධ වෙනවා ඒ නීතිමය කටයුතු සිද්ධ වෙනවා සේම මේ කටයුත්ත මෙතනින් ඉස්සරහට යන්න නම්
ඒ පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාව වහවහාම වහවහාම මේ යෝජනාව අවසන් වූ මොහොතේ ඉඳලම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පාදකයන් සූදානම් කරන්න වෙන්න ඕන. දැන් මේ කටයුත්ත තුළ මේ විවාදය තුළ මට තේරෙන දේ තමයි අපේ රටේ සාගර නීතිය පරිසර නීතිය නීති පද්ධතිය තුළ තියෙන මොනතරම් දවන්ත හිල් කන්දරාවක් සිදුරු කන්දරාවක් තියෙනවද කියන කාරණාව මේ සිදුරු අස්සෙන් හිල් අස්සෙන් හාල් මැස්ස විතරක් නෙවෙයි තෝරු මෝරු ක්‍රින්ගල යන්න පුළුවන් ආකාරයට දවන්ත ස්කියාවලියක් සිද්ධ වෙමින් තියෙනවා ඒක නිසා අපේ විශේෂයෙන්ම මේ ලෝකෙම අලුතෙන් වෙනස් වෙනකොට මේ සාගර නීතිය පරිසර නීතිය ගැන ලෝකෙම කතා කරනකොට අද සාගරයේ පරිසරයේ සහ මේ ස්වාභාවික සම්පත් පිළිබඳව ලෝකෙම අවධානය තියෙන වෙලාවක මේ නීති පද්ධති ශක්තිමත් වීම තමයි අංක 1ට සිදුවිය යුත්තක් බවට පත් වෙන්නේ අද සමුද්‍රීය පරිසර අධිකාරිය ගැන දිගින් දිගටම කතා කරා මම මෙතන ඒක ඇතම් ඉහළ තලවල හිටපු ඉන්න ඇතම් නිලධානීන් ගන්න මම ඕන්ට සිදුහුණු ගන්න මම පෞද්ගලිකව කවුරුවත් හඳුනන්නේ නැහැ. හැබැයි එක දෙයක් කියන්න ඕන මේ ආයතනය. දැන් මේ සිදුවීම සිදු වෙනකොට සිදුවීම සිද්ධ වෙන්නේ මේ බටහිර වෙරළ තීරේ. දැන් වන්දිගෙවිම් සිද්ධ වුණා බටහිර වෙරළ තීරේ ඉන්න තීවරයන්ට මාතර ගාල්ල මා ජීවිතේ මාතර දිස්ත්‍රික්කේ පොල්හේන කඹුරුගම මිරිස්ස ඒ සීමාව දක්වාම මේකේ පාරිසරික හානි සිද්ධ වුණා. ඒ සිදුවීම සිද්ධ වෙනකොට මේ ආයතනයේ ඒ සේවකයන් මම ඔවුන්ට ගරු කරනවා විශේෂයෙන්ම ඒ මාතර සහ ගාල්ල ඒ ප්‍රාදේශීය කාර්යාලවල ඉන්න නියෝජක සේවකයන් කොවිඩ් අර්බුද සමයේ ඒ පරිසර ආරක්ෂා ගන්න වෙරළ දීලා ආරක්ෂා කරන දවැන්ත කැපකිරීමක් කරා. දැන් ඒ සමස්තයට චෝදනා කරන එක නෙමෙයි සිදුවේ යුත්තේ මේක ඉහළ තැන්වල ඉන්න ඇතම් අය ඒ කටයුත්තේදී හැසිරිච්ච ආකාරය ඒක නිසා මේ දේශපාලඥයන්ට ඇඟිලි දික් කරන වගේම මේ ක්‍රියාවලිය පිටිපස්සේ හිටපු නිලධාරීන් ගණත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නාසේම මීට වඩා ඉලිදරව් කිරීමක් සිද්ධ වෙන්න ඕන සිලෙක් කමිටියක් එමුණනම් තේරීම් කාර්ය සභාවක් තුළ අපි විශ්වාස කරනවා ඒ දේ සිද්ධ කරන්න පුළුවන්කම ලැබේවි කියලා. ඒක නිසා මේ ක්‍රියාවලිය තුළ තවත් එක් කාරණාවක් තමයි මේකට ලැබෙන වන්දි ප්‍රමාණය ඩොලර් බිලියන් 6.45ක්. ගරු මුල් ආසනාන්ට මන්ත්‍රීමියනි දැන් මේකේ වාර්තාවල තියෙනවා දැන් මේකෙන් වෙච්ච හානි ගැන කියනකොට කියන්නේ තල්මසුන් හතර දෙනෙක්ද කොහෙද ඩොල්පින්ලා ප්‍රමාණය තල්මසුන් හතර දෙනෙක් ඩොල්පින්ලා 20ක් කැස් බෑවුන් 176ක් දැන් මේක තමයි මේ මරණ පරීක්ෂණයේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුවෙච්ච සිද්ධීන් ප්‍රමාණය කළු මෝරාසනාරුණ මන්ත්‍රීතුමියනේ ටොංගාන රසායන ද්‍රව්‍ය තියෙන නැවක් මුහුදිපත් වුණාට පස්සේ මේ වෙච්ච හානිය මෙපමණද මේ සාගර පතුලේ ඉන්න ජීවීන් සුද්ධ ජීවීන් ඒ වගේම ජල ජීවීන් ඇතුළු මහා දවැන්ත පරිසර පද්ධතියක් ජෛව විවිධත්වයේ ඉතාමත් තීරණාත්මක තැනක් මොනතරම් හානිදායක තත්ත්වයකටපත් වෙන්න තිබුණාද අද ඒවා ඩොලර් බිලියන 6කට සීමා කරන්න පුළුවන්ද මේ සංඛ්‍යාලේඛනවල තියෙන නිවැරදිභාවයේ ප්‍රශ්න සහගත වෙන්නේ මේක දවසකට මාසයකට අවුරුද්දකට නෙවෙයි පරම්පරා ගානකට වෙන හානියක් වෙච්ච නිසාවෙන් අපේ සාගර පද්ධතිය තුළ වෙච්ච දවැන්තම පාරිසරික හානිය නව් ගිලෙන එක නව් අනතුරු සිදුවෙන එක ඒක අරුමයක් නෙවෙයි අපේ රට පිහිටි ස්ථානය අනුව මේ සාගර කලාපයේ ඉතිහාසයේ ඉඳලම මේ සාගර කලාපයේ දවැන්ත සක්‍රීය කලාපයක් මේ අපේ මුහුදපත් වල ඕනතරම් නැව් තියෙනවා ඇත්ත හම්බන්තොට සිට්ටුව තියෙන වරායන් තුල අද දින හම්බන්තොට වරාය නේ එදා තිබෙන සාභාවික වරාය ත්‍රිකුණාමලයේ ගෝකන්න වරාය මේ වරාය පද්ධතිය තුළ එදා ඉඳලම සංචාරක ශ්‍රේෂ්ඨයේ සහ නාවික ශ්‍රේෂ්ඨයේ දවැන්ත ක්‍රියාදාමයන් සිද්ධ වුණා එදා ඒ වෙච්ච දේවල් වලට වඩා හාස්පති වෙනස් සිදුවීමක් තමයි මේ සිදුවීම. මේ සිදුවීම තුළ ඩොලර් බිලියන 6.45කට මේක සීමා කිරීමම යම් ප්‍රශ්න සහගත සත්‍යක් මේ ආයතනය ඇතම් නිලධාරීන් ඉදිරිපත් කරපු කාරණා විශේෂයෙන් මේකට ඉදිරිපත් වෙච්ච තාක්ෂණික කමිටුව එක්ස්පර්ට් කමිටිය යන අපේ ගෞරවයක් තියෙනවා අපි ඔවුන්ට චෝදනා කරන්නේ නමුත් ඔවුන්ගේ පැත්තෙන් විමසනකට දෙන කාරණාව සභා පරීක්ෂණයකට නිවැරදි පරීක්ෂණයකට ඇත්ත පරීක්ෂණයකට ඔවුන්ට ඉඩකඩ දුන්නාද දැන් මෙතන ගරු ඇමතිවරු කිව්වා දැන් මේක පරීක්ෂණ කරන්න යනකොට ඒ නැවට කිට්ටු වෙන්න දුන්නේ නැහැ මේ මාළු අල්ලන්න මිනිස්සු වෙන නිසා මීටර 500ක සීමාව තහනම් කලාපයක් කරලා කියලා මාළු අල්ලන්න මිනිස්සෙයි මේ පරීක්ෂණ කමිටුවේ ඉන්න 40 දෙනා අඳුර ගන්න තරම් මොලයක් නැද්ද මේ නිලධාරීන්ට මේ නිලධාරීන් යනකොට සයිරන් දාලා ඒ නිලධාරීන්ට ඇතුල් වෙන්න නැති දෙදි ඒක ආරක්ෂණ තත්ත්වයක් තිබුණේ මේ පරීක්ෂණ වෙන සිද්ධවීම සිදුවන කාල සීමාව තුළ එෂා යම් අයකට ඒක මේ පරිසර අමාත්‍යාංශයේ සම්බන්ධ කාරණාවක් වුණා වුණත් මේකට සම්බන්ධ අමාත්‍යාංශ ගණනාවක් මේ සිදුවීම පිටිපස්සේ හිටියයි කියන කාරණාව පේනවා එක වශයෙන් ගත්තම දීවර අමාත්‍යාංශ නාරායක අනික මීපායක අනික ආයතන සහ ගණනාවකට ඕනකම තිබුණා රට පරිසරය නෙවෙයි මේකට විනාශයට දායක වෙච්ච මේ නැව් සමාගම් සහ ඒ කම්පැනි කාර්ය ආරක්ෂා කරගන්න ඒ ක්‍රියාදාමය තුළ හරි පරීක්ෂණ සිද්ධ වුණ ඉඩකඩ ලැබුණේ නැහැ ඒක නුල මේ වන්දි ප්‍රමාණවත් වෙන්නේ නැහැ
දෙවෙනි කාරණා වන්දි වලට ලන්දි ගන්න ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධව මම ප්‍රශ්න කරන්න ඒක සිංගප්පූරුවේ දානවද ලංකාවේ දානවද ඕස්ට්‍රේලියාවේ දාන මොන තුත්තු ගොඩියක දාලා හරි මේ වන්දි ප්‍රමාණයවත් නිවැරදි ආකාරයට ගන්න අපේ රටේ පාලන අධිකාරීන් කටයුතු කිරීම තමයි මේ මොහොතේ සිද්ධ වෙන්න ඕන මොකද කරු මුලාසනට වටවන්තු වෙන්නේ මෙතන මතක ගන්න ඕන ප්‍රධාන කාරණාව දැන් මේ අර්බුදය තුල අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා අපේ සාගර නීතිය බිඳුවයි පරිසර නීතිය පරිසර ඇමතුමනි අසිරාම ඇමතුමනි ඔබතුමා ඉන්නවා සමා වෙන්න කියන්න පරිසර නීතිය ගැන කිසිඳු බැදිහත් වීමක් දායකත්වයක් මේ ගත වෙච්ච කාල සීමා තුළ කිසි කෙනෙක් හරි ආකාර සිද්ධ වෙලා නැහැ ඕනෙකට ඕන දෙයක් කරලා අඟ බේරගෙන ඉන්න පුළුවන් අහිංසක මිනිහෙක් කැලේ ගහක් කැපුවම කුදලගෙන යනවා ගස් ලොරි ගණන් ටොන් ගණන් කපන් යන මිනිහෙකුට තමයි කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ගෙදර ගොඩදා ගෙදර හදන්න වැසිකිලි හදන්න වැලි තාච්චියක් වැලි කූඩියක් ගොඩදම් මම කුදලගෙන යනවා වැලි ටොන් ගණන් ගොඩදාන මිනිසුන්ට නීති හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒහා සමානවම මේ පරිසරය විනාශ කරන මහා දවන්ත හානි කරන මිනිසුන්ට දඬුවම් දෙන්න මේ නීති පද්ධතිය ප්‍රමාණවත් නැහැ ඒක නිසා මේ උගත් පාඩම් වන්නේ මේ යෝජනාව සහ මේ සාකච්ඡාව තුළ මේ පරිසර නීති පද්ධතිය ආරක්ෂා කරන්න මීට වඩා ශක්තිමත් නීති පද්ධතියක් අවශ්‍යයි කියන කාරණාව දෙවෙනුව අපේ රටේ මේ භූමිය පිහිටීම තුළ මේ සාගර කලාපය මතක තියාගන්න හැම කෙනෙක්ම මතක තියාගන්න ලෝකයේ දැවැන්තම වෙනස්කම් වලට පරිවර්තනය වෙන සාගර කලාපයක් බවට පත් වෙනවා අපේ සාගර කලාපය හරහා අපේ මුහුදු සීමා හරහා ඒ තියෙන මුහුදු ගමන් මාර්ග තුළ අදට ගමන් කරන නැව් ඉදිරි දශකය තුළ අනිවාර්යයෙන්ම දෙගුණ තෙගුණ වෙනවා මුලාසනාඩු කරු මන්ත්‍රීමියනි ඔබද මේ දන්නවා වන් රෝඩ් වන් වන් බෙල්ට් කියන සංකල්පය එක තීරයක් එක මාවතක් කියන සංකල්පය අද ලෝකයේ දැවැන්තම ආර්ථික සංකල්පයක් බවට පත් වෙලා ලෝකයේ ප්‍රධානම අපනයන කරුවා බවට පත් වෙච්ච චීනය අද ලෝකයේ රටවල් 180කට ආසන්න ප්‍රමාණයක් එක්ක වෙළඳ ගනුදෙනු කරනවා ඒ වෙළඳ ගනුදෙනු වලින් අතිමහත් බහුතරයක් නැවුමකින් සිදු කරන ඒ වෙළඳ ගනුදෙනු සහ ප්‍රවාහන කටයුතු ඒ වෙනුත් අතිමහත් බහුතරයක් චීනයේ ඉඳලා අප්‍රිකානු කලාපයට යුරෝපීය කලාපයට ඒ වගේම ලැතින් ඇමරිකානු සහ ඇමරිකානු කලාපයට ගමන් කරන මාර්ගය අපේ රට ආසන්නේ ඒක නිසා මේ සිදුවීම පාදක කරගෙන ඉදිරි කාල සීමාව තුළ සාගර නීතිය පිළිබඳව දැනු නීතිය පිළිබඳව මීට වඩා අවධානයක් යොමු වෙන්න ඕන මේ පහේ ආයතනයේ බාර ගරු ඇමැතිතුමා ඉන්න අරුන්දික බණන්දි ඇමැතිතුමනි මේක ඔහෙට කරන්න බලන අමාත්‍යංශයක් නෙමෙයි ඇමැතිතුමනි ඔබතුමියා ඔබතුමා නාගර සංගමයේ අමාත්‍යංශයට දෙ තියෙන වගකීම් පැවරෙන්නේ මේක පැවරෙන්න ඕන පරිසර මාත්‍යංශයට මේක හරියට මධ්‍යම පරිසර අධිකාරිය ගොඩබිම වළනවා සේම මුහුද කර බලගෙන බලන්න තියෙන මුහුදේ පරිසර ගැන බලන්න තියෙන ආයතනය ඒක ජනාධිපතිතුමාගේ ඉල්ලනවා අඟපුරා මොලේ තියෙන මහා දවන්ත පාඥයක් කියන ජනාධිපතිතුමාගෙන් මේ වෙලාවත් මේ ගැසට් එක නිවැරදි කරලා මේක පරිසර මාත්‍යංශර මීප ආයතනය පත් කරන්න ඕන මීප ආයතනය පත් කරයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ගරු ඇමතිතුමා හැබැයි මේකේ තියෙන මරදි මේ නිවැරදි කරලා මේක ශක්තිමත් ආයතනයක් බවට පත් කරන්න අවශ්‍ය නීති ගේන්න ලෝකේ පරිසර නීතිය අද දවසින් දවස විනාශ වෙනවා ලෝකෙම අවධානය යොමු වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය උෂ්ණත්වය පිළිබඳ සහ වෙනත් කාරණා සම්බන්ධව දැවැන්ත කියවීමක් තියෙන වෙලාවක මේ පරිසර නීතිය සාගර නීතිය සම්බන්ධව අලුත් නීති රීති හදන වෙලාවේ මේ පාර්ලිමේන්තු අරව මේව ගෙනල්ලා ගරු මාධ්‍යතුමා තව විනාඩි දෙකයි මේ වගේ යෝජනා ගේන්න අපි අධදකම උස්සලා ඒකට ශක්තිමත් කරන්න මැදිහත් වීම ලබා දෙන්නම් ඒ කාරණාව තමයි මේ යෝජනාව දවස් දෙකකට පස්සේ අපිට කල්පනා කරන්න තියෙන ප්‍රධානම කාරණාව ඒක නිසා මගේ කාරණාව ඉද මම මීට වඩා වෙනස් කාරණා කීපයක් කියන්න හිතියා වුණා ප්‍රධාන වශයෙන්ම කියන්න ඕන කාරණා කරු මුලාසනට මන්තිබියනේ දැන් අපිට මේ ඩොලර් බිලියන 6.0 ගණක් අහිමි වෙනවා අධිකරණ ඇමතුමා කිව්වා මේ කාරණාව සම්බන්ධව ප්‍රශ්න සහගත කාරණාවක් තමයි අර මිලියන් 250ක් හොරකම් සම්බන්ධව මම ඒ චාමර ගුණසේකරද මංජු නිස්සංකද මොකාද අරූද මුන්න කවරෙකෝ මේ කටයුත්ත පසුගස්වන්න යටගස්වන්න මේක හංගන්න මොනෝ හරි දෙයක් වෙලා තියෙනවා ඒක නිසා මේ රටේ නීතිය ප්‍රමාණවත් නැත්නම් අද වෙනතුරුත් ඒ සම්බන්ධ නිවැරදි ක්‍රියාත්මකලා ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කළා හරි කවුද මේකට මැදිහත් වෙච්ච ඒ හොරා කියන කාරණාවත් එළිදරව් කරන්න ඕන අනිත් පැයෙන් බැලුවම පරිසර අපේ අධිකරණ ඇමතිතුමා ඔහුට ලොකු කාර්යභාරයක් තියෙනවා ඔහුම මේ පාර්ලිමේන්තුවේ දවසක් කියනවා කරු මූලාසනාරු මන්ත්‍රීමියනේ අපේ විදේශ විනිමය පනත ඒ පනතේ තියෙන හිල් ඒ හිල් ලස්සෙන් රිංගලා 2017 රවි කරුණානායකලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව විදේශ විනිමය පනත වෙනස් කිරීමේ ප්‍රතිඵලයේ විදියට අපේ රටට ලැබෙන්න ඕන අපනයන ආදායම ඩොලර් බිලියන් 52ක් පිටරටවල වල තියෙනවා කියන කාරණාව දැන් මේ ඩොලර් බිලියන් 2.6කට රටම විකුණලා තියෙන දේවල් විකුණන් කන්න IMF එක සරණම් ගච්ඡාමි කියලා කියන්නේ නැතුව විදේශ විනිමය පනත වෙනස් කරලා
අඩුම ගානේ මේ මුදල් වලින් 50%ක්වත් අපේ රටට ගේන්න කටයුතු කරනවා නම් මේ අර්බුදයෙන් මේ ඩොලර් අර්බුදයෙන් මහා දවන්ත විදියට ගැලවෙන්න අපිට පුළුවන් ඒක නිසා අධික නැමැතුමාගෙන් ඉල්ලනවා ඒ විදේශ විනිමය පනත වහා සංශෝධනය වෙන්න ඕන එදා අපරාධ නීතියට යටත් වෙච්ච ඒ අපනයන ආදායම් ලංකාවට නොගැනීම සම්බන්ධ කාරණා අද ඒ අපරාධ නීතියෙන් දඬුවම් ලැබීම නීතියෙන් අයින් කරලා හොරුන්ට තක්කඩින්ට ඕන ගේමක් ගහන්න පුළුවන් තත්ත්වයටපත් කළා තියෙනවා ඒක නිසා ඒ විදේශ විනිමය පනත සංශෝධනය කළම කතා අවසන් කරන කර මන්ත්‍රීමේ විදේශ විනිමය පනත සංශෝධනය කරලා මේ රට රහිමි වෙච්ච ඩොලර් ප්‍රමාණය ලබා ගන්නත් ඒ වගේම ඊයේ දවසේ කිව්වා අපේ මුහුදු කලාපේ හරහා ගමන් කරන නැව්වලින් ඒ මුදල් අය කරන්න පුළුවන් ඒ ක්‍රමවේදය අද අධිකරණ ඇමතුමාම කියනවා අවුරුදු ඩොලර් බිලියන එකක් අහිමි වෙලාලු පහුගිය අවුරුදු 30 40 ඒ සල්ලි ටික එංගලන් සමාගමක් ගන්නවලු නාරායන 1991 හදන්න කියපු නීතිය තාමත් හදලා නැතලු ඒක නිසා අවසන් කරන්න කරුමන්තිතුමා වහවහම වහවහම සුදුසු නීති පද්ධතියක් ගනනලා ඒ පනත් පාර්ලිමේන්තුවට ගේන්න කියන කාරණාව සිහිපත් කරමින් දැන් මේ යෝජනා අවසාන කාරණාව නිසා තල මුරාසන රජ මන්ත්‍රීමේ දැන් අපේ රටේ සිදුවීමක් තියෙනවා පාදවේදු හිතවතුන් ඉන්නවා මොකක් හරි සිදුවීමක් වුණාම තලු මර බර දවස් දෙකක් හස විඳිනවා ඒක ඊළඟට තවත් සිදුවීමක් වුණාම යට වෙනවා යට යනවා කතා කරන්නේ නැහැ අලුත් අලුත් දේවල් වලට තලු මර බර යනවා මේක මෙහෙම යට යන්න ඕන කාරණාවක් නෙවෙයි අධිකරණ ඇමතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ඒ වන්දි නඩුව සම්බන්ධව අපරාධ නඩුව සම්බන්ධව සෑම මාසයකට වරක්ම මේ පාර්ලිමේන්තුවේ දැනුවත් කරලා ඒක ප්‍රගතිය වාර්තා කරන්න කියන කාරණාව සිහිපත් කරමින් සිලෙක් කමිටු එක තේරෙන කාර්ය සභාව දාලා මේක නීත්‍යානුකූලව හරි වැරදි කරුවන් හරි හොරුන් ඇත්ත හොරුන් කවුද කියන කාරණාව ඉදිරියට ගන්න මැදිහත් වෙන කියන කාරණාව සිහිපත් කරමින් මම කතා අවසන් කරනවා බොහොමත් ස්තුතියි බොහොමත් ස්තුතියි ගරු නසීර් අහමද් මැම්තුන්ව ඔබට විනාඩි 25ක් කාලයක් තියෙනවා